මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට කවදා හරි චූටි දුව කෙනෙක් හොයා ගන්නවද අපි හොයලා දෙන්නද ඔය කතාව නැන්දා ඇසුවේ මිය යන්නට මාස 3-4කට කලිනි එදා බිම බලාගෙන ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිනාසුණු ලැදරිය වන්දනාට සීවිය කොහොම හොයන්නද මන් එහෙම කීවේ තමාය ඔය හැමෝම හොයන්නේ ඒයා මට බෑ ඒක කැත වැඩක් ඈ හොඳ අහිංසක කොල්ලෙක් යාළු වෙන්න ඇහුවොත් හිතලා බලන්න ඇය කීවේ මේ හිස අතකාය ඒ වචන දැන් සීව්වේ ඇයි වන්දන කළු සිල්පර කොට දෙස බලාගෙන සිනාසුනාය උඹ කෙනෙක් ගැන හිතලම නැද්ද ඔය ප්‍රශ්නේ දවසක් ඇසුවේ નિરાශාය මම නැතුව මම නැහැ මොකද නැහැ කියලා hina වෙන්නේ හැටි මනමාලි පිස්සිකේ මගේ මොන මනමාල පාටක්ද ඇරත් මට මොන කොල්ලොද එහෙම කියන්න එපා චූටි දවසක මේ සුදු අත තියෙන්නේ මෙහෙම කොල්ලෙක් අල්ලගනි මේ බලපන් මෙහෙම નિરાශා ඇඟිලිකරු අතර ඇඟිලියාව වන්දනාගේ අත ශක්තිමත් ලෙස අල්ලා ගත්තාය අල්ලගෙන අල්ලගෙන උඹව බරයි කිල්ල දෙන්න බඩවල් අල්ලාගෙන සිනාසුනුය ඒ අතීතයේ හතරන වේදිකාවට දැන් පැමිණි තුම්රිය මහනුවර දක්වා ගමන් ගනු ඇත ඒ නිවේදනය සමගම වන්දනා තර්මක කලබලයෙන් බිම තිබූ ගමන් මල්ල කරට දමා ගත්තාය නුවර සිට ඉන්නට මිසක නුවරට යන්නට මහා සෙනගක් උන්නේ නැත එය වන්දනාට නිවනකි කවුළු අද්දර අසුනක් අල්ලා ගත්තේ ගමන් මල්ලද ඇය ළඟම තබා ගත්තාය මොහොතකට එය විවර කළ ඇය ඒ වූ කුඩා ලේන්සුවක්ගෙන දෙනෙ තෙතමාතු කරගත්තාය ඒ තරම්ම පපුවට ඉහිලුම් නොදෙයි හරියට මහා කන්ද එකවර නායන්නක් මිනි අනුන්ගේ කෙවල් තමන්ගේ කරගෙන ජීවත් වූ අයට කවදා හෝ වෙන්නේ මේකය සියල්ල දමා යන්නට සිදුවේයි අනාතෝ බව හරියටම දැනෙන්නේ අදය සමහර විට මේ දැන්නේය කෙල්ලගේ පැහැපත් කම්මුල් මතින් කඳුළු හතරක් පහක් පෙරලීගෙන ගියේ හදිස්සියෙ මිනි දැන් මේ කඳුළු දෙස බලන්නටවත් කෙනෙක් නැත ජීවිතේ ඌලන්න බැරිම දුක අනද්දී නලවන්නට කෙනෙක් නැතිවීමය කඳුළු පිසින්නට කෙනෙක් නැතිවීමය එකවරම වන්දනාගේ ජංගම දුරකතනේ නාද විය එය තිබුණේ ඇගේ අත්බෑගේ කතා කරන්නේ નિરાශාය චූටි කොහෙද කෙල්ලේ ඒ ලෙංගතුකම මොහොතකට කෙල්ලගේ පපුව පුරවා දැම්මේය මං ට්‍රේන් එකේ හිරු දැන් ගොඩ උනේ වචන පිටවන්නේ තෙත මිදුන උගුර අතරෙනි පරිස්සමින් වරෙන් කෙල්ලේ හොඳද කන්න මොනාහරි ගත්තද ඔව් සීනි සම්බෝලයි පාන් ගෙඩියකුයි ගත්තා අනේ નિરાශා කීවේ පපුව කඩාගෙන යද්දීය වතුර බෝතලයක් ළඟ තියෙනවද තියෙනවා පරිස්සමින් වරෙන් කඩු ගන්නව පැත්තේ එන ගමන් මට රින් කට් එකක් දීපන් මං ස්ටේෂන් එකට එන්නම් උඹට කරදරයක් නැහැ නේද හිරු අනේ උඹනේ ඔහොම අහමගෙන් අහන්නේ මං දන්නවා
අද උඹ එන නිසා මේ අපි කහබත්තු යනවා. අනේ මට හැම ලොකුවට දෙයක් එපා. කහබත් ලොකුයෑ කෙල්ලේ. වරෙන්ගෝ බුදු සරණයි හොඳේ. නිරාශා කතා කළ පසු කෙල්ලගේ සිතට තුනී සහනයක් දෙනුනි. මෙහෙමවත් උන්නේ ඇය පමණි. කොළඹ සිට නුවර බලා යන උඩරට මැණිකේ දුම්රිය ගමන ආරම්භ කළේය. වන්දනා අවසාන වතාවට බලන්නාක් මෙන් දුම්රියට පසුවන අපිරිසිදු අශෝභන අසික්කිත කොළඹ නගරයේ දෙස බලා වුණාය. ජීවිතේ යලි කිසිදු දවසක මේ කොළඹට නේන්න ඇත්නම් හොඳය. ගොඩාක් හොඳය. නිරාශා කතා කළ පසු වන්දනා හිමම ජංගම දුරකතනීය ක්‍රියා විරහිත කළාය. දනංජේ තව ටිකකින් වීරු වැටි කතා කරන බව වන්දනා දනී. අදින් පසු ඒ දේවල් ගැන මතක්වත් නොනිනවා නම් කොතරම් හොඳද. සීනිය සම්බෝල පාන් එක කන්නට ගත්තද වන්දනාට කෑමට පිරියක් තිබ්බේ නැත. මේ කෑමක් නැතුව ගෙවෙන තුන්වන වේලය. ජීවිතේ ඉතා දුකින් ඉතාම දුකින් ගෙවී යද්දි බඩ හිස්ද කියාව තේරෙන්නේ නැත. වැනිලා රසති කිරියක තවමත් සීතය. සීතල කිරි උගුරෙන් පහළට යද්දි දැනුනේ පුදුමාකාර සනීපයකි. වන්දනාට නන්දාව සීවිය. පව් ගෑනිට දුක ඇති. එහෙත් ඔවුන්ටද ටික දවසකින් තමාව අමතක වී යනු ඇත. එහෙම වෙන තරමට හොඳය. හෙටින් පසු කුමක් කරන්නද? අද මෙහෙම ගත වී යනු ඇත. ඉරඳ බැස යනු ඇත. එහෙත් හෙට ඉර පහ යන්නේ කාත් කවුරුවන් නැති අසරණ ලෝකය. දන්නා අඳුනන කෙනෙක්වත් ජීවිතේට නැතිවීමේ දුක වන්දනාට පුදුමාකාර ලෙස දැනේ. රස්සාවක්වත් හොයාගන්නේ කොහොමද මං? ඒ අසරණ බව සිහිවෙද්දී දැසට කඳුළු පිරෙන බව සැපය. ඒත් දැන් ජීවිතේ මීට වඩා හයිය ලෙස අල්ලා ගත යුතුය. නලවන්නට කෙනෙක් නැති බව දැන දැන අනන්නා මෝඩේකි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.